අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ උදෑසන ප්‍රවෘත්ති තුලින් මම උදේෂාණීඩම ගැදර ප්‍රථම නවධානය සිරස්තල වෙත ක්‍රිකට් වංචා දූෂණ ගැන සොයන්න කමිටුවක් පත් කරන්න ලෝක ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන අගමැතිගෙන් ඉල්ලයි වර්තමානයේ ක්‍රිකට් අගාධයෙන් ගොඩ එන්න අතීතයේ අත්දැකීමක් කරගන්න අගමැති පවසයි බුර්කාව තහනමත් විහිළුවක් විපක්ෂයෙන් චෝදනා මුහුණු ආවරණයන් සියල්ලම ඉවත් කළ යුතුයි එය රටේ ආරක්ෂාවට තර්ජනයක් වාසු දැඩි මතයක අධිකරණ ඇමති අලි සබ්‍රිගේ ගීතමය උපදේශයන් අඳුරු කුටිය තුල දොරංගුලුලාගෙන ගායන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැෂේ උදැසන ප්‍රවෘත්ති තුලින් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත අතීතයේ තිබූ සාමූහික හැඟීම වර්තමානයට ගෙන આવොත් අපට නැවත ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ලෝක කුසලානේ දිනා ගැනීමෙන් වසර 25ක් සපිරීම නිමිත්තෙන් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවති විශේෂ වැඩසටහනකට එක් වෙමින් ශ්‍රී ලංකා ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායම ඇගීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී විශේෂ උත්සවයක් පැවැත්තුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 96 ක්‍රිකට් ශූරයින්ට උපහාර පිදීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම උත්සවයට 96 ලෝක ශූරතාවය මව්බිමට දිනා දුන් ක්‍රීඩකයින් රැසක් එක්ව සිටියා. අග්‍රාමාත්‍ය කාර්යාලය තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එක්ව මෙම ජාතික සම්බරුම උත්සවය සංවිධානය කර තිබුණා. 1996 ලෝක කුසලානේ දිනාගත් අවස්ථාවේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ක්‍රිකට් ශූරයින්ට පිරිනැමූ පදක්කම් මෙතරම් කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තබා තිබූ අතර ඒවා ක්‍රිකට් ශූරයින් අතට පත් කරමින් අග්‍රාමාත්‍යවරයාගේ සුරතින්ම එම පදක්කම් ඔවුන්ට ප්‍රදානය කිරීම මෙම ජාතික සම්බරුම උත්සවයේ විශේෂිත අවස්ථාවක් වුණා. ගරු අගමැතිතුමනි මම ඔබතුමා මේ ආරාධනය මට එවපු වෙලේ මම ඉතාමත් ආදරෙන් ඒ ආරාධනාව පිළිගත්තේ ඔබතුමා එදවසල අපි ජාත්‍යන්තරයේ එතරම් ප්‍රසිද්ධ නැති කාලෙක ක්‍රිකට් ක්‍රීඩාවේ අපි වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච කෙනෙක් මෙහෙම කිව්වට තරහ වෙන්න එපා මහින්ද අයියා කියන ඒ චරිතයට තියෙන ගරුත්වයක් හැටියට තමයි අපිත් මමත් අපේ කණ්ඩායමත් මේ ආරාධනාව පිළිගත්තේ අද ක්‍රිකට් ගැන කතා කරන්න ගියොත් මං හිතන්නේ මේ වේදිකාව කොයි පැත්තට යයිද දන්නේ නැහැ. හැබැයි මං ඇතුළට එනකොට සමහර අයව දැක්කහම මට හැරිලා යන්නත් හිතෙන ගරු අගමැතිතුමනි. ඒකත් මං කියන්න ඕනේ. මොකද අද මේ ක්‍රිකට් මේ තත්ත්වයට ගේන්න අපිට 96 ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ අපි 14 දෙනා හින්දා නෙමෙයි. ඒ දවස්වල තිබුණ පරිපාලනය ඒ වගේම දේශපාලන අධිකාරිය කවදාවත් අපිට අතපත ගහන්න ගියේ නැහැ. අපිට බලපෑම් කරන්න ආවේ නැහැ. අපිට නිදහසේ අපේ ක්‍රිකට් ක්‍රීඩාව කරන්න දුන්නා. මේ ලෝකයක් අපි දිනාගත්තත් අද අපේ ක්‍රිකට් තත්ත්වෙට කොයි පැත්තටද ගිහින් කියන එක අපි කතා කරන්න ඕනේ කල්පනා කරන්න ඕනේ. අපි එක පැත්තකින් වාර්තා පිහිටනවා වගේම අද පරිපාලනයේත් හොඳ වාර්තාවල් පිහිටවනවා අපි. අද ලෝකේ කොහෙවත් නැති තරඟ පාවා දීමේ කාර්යාලයක් උනත් ගරු අගමැතිතුමනි අපේ රටේ පත් කළා තියෙනවා. ඉස්සර තිබුණේ පකිස්තානයේ තමයි දූෂණ වලට මූලික වෙච්ච රට කියලා ක්‍රිකට් වල. හැබැයි කවදාවත් ඒ රටවල් වල ඇන්ටි කරප්ෂන් ඔෆිස් එකක් ඇරියේ නැහැ. අපේ රටේ ඇන්ටි කරප්ෂන් යුනිට් එකක් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි දැක්ක පහුගිය කාලවල් වල ජේෂ්ඨ ක්‍රීඩකයන්ට මොන වගේ සලකනවද කියලා. මම දන්නවා අපේ කණ්ඩායමේ හිටපු හොඳම පුහුණුකරුවන්ට මොන වගේ සැලකුවාද කියලා. මේක ජාතික උත්සවයක් වුණත් මම මේ ගැන නොකියුවොත් මමත් ලොකෝ අඩුපාඩුවක් කරලා තමයි අද ගෙදර යන්නේ. මොකද මට ඇතුළට එනකොට එක වෙලාවකට හිතනවා හැරිලා යන්න ඕනේද මේ මිනිස්සුත් ඉන්නව නේද මෙතන කියලා. මම මේ පෞද්ගලික තරහකට නෙමෙයි මේක කියන්නේ. සමහර දේවල් අපිට කරන්න පුළුවන් සමහර දේවල් කරන්න බෑ කරන්න බැරි වෙනකොට දැනගන්න ඕනේ පැත්තකට වෙලා කරන්න පුළුවන් අයට ඒක බාර දෙන්න. ඒක මගේ දැක්ම. මට ලැජ්ජාවක් තියෙනවා. මම දැක්ක පහුගිය දවසක ගරු අගමැතිතුමනි කෝප් කමිටුවට ගිහිල්ලා මොන වගේ මුණ දුන්නද කියලා. මේ පරිපාලනය ගැන මම හිතන්නේ ඔබතුමාට මම ඉල්ලීමක් කරනවා. පුළුවන් නම් හරි කොමිසමක් පත් කරලා පහුගිය කාලේ මේ ක්‍රීඩාවට වෙච්ච විනාශය හොයලා බලන්න. මේ රටේ හොඳම මිනිස්සු ටික පිටරට යනවා. පුහුණු කරුව අතහැරලා යනවා. අපි පිටරට ඉන්න කුණු ගොඩවල් මෙහෙට ගෙනල්ලා විශාල මුදලක් දීලා ඒ මිනිස්සු ඒගොල්ලන්ගේ CV එකේ ඒක ගහගෙන යනවා. අපේ දක්ෂ පුහුණු කරුව ඕන තරම් ඉන්නවා. තාම වැටිලා විතරයි තියෙන්නේ. හැබැයි මේ යන ක්‍රමයට ගියොත් කවදාවත් ක්‍රිකට් මීට වඩා නරක තත්වයකට එනවා මිස හොඳ තත්වයකට එන්නේ නැහැ කියන එක මම ඉතාමත්
වගකීමකින් ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරනවා මම ඔබතුමාගෙන් සමාව ඉල්ලා සිටිනවා මෙවැනි දේවල් මට ජාතික උත්සවයක කියන්න සිද්ධ වීම ගැන අතීතය වැදගත් වන්නේ වර්තමානයේ හදා ගන්න මට මතකයි එදා පිට්ටනිය සෙල්ලම් කළේ නිකම්ම ක්‍රිකට් ක්‍රීඩකයෝ නෙවෙයි රට දිනවන්න ඕන කියන හැම හැඟීමෙන් යුතු තරුණ පිරිසක් 96 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ඉන්දියා අවසන් පූර්ව වටේ තරඟය පැවැත්ුණේ ඉන්දියාවේ ක්‍රීඩාංගණයක තරගයේ අවසන් භාගයේ කිට්ටු වෙනකොට ඉන්දියානු ක්‍රීඩා ලෝලීන් කලබල වෙලා ක්‍රීඩා පිටියට දිගටම ගල් බෝතල් එවන්න පටන් ගත්තා. ඒ දර්ශනීය වෙලාවේ මුළු ලෝකෙම දැක්ක අපි දැක්කේ. ඒ වෙලාවේ ක්‍රීඩා පිටියේ හතරේ සීමාව ආසන්නේ පඳුරකමින් සිටියේ මට මතකෙන්නේ කණ්ඩායමේ උපනායක අරවින්ද සිල්වා. අපි අතිරේක ක්‍රීඩකයෙක් හැටියට හිටපු උපුල් චන්දන. ගිහිල්ලා හතරේ සීමාවේ හිටපු අරවින්දට කිව්වලු අරවින්ද ඇතුළට යන්න මම හතරේ සීමාවේ සෙල්ලම් කරන්නම්. ගල්වැලි බෝතල් වැදුණු අවසන් තරගය සෙල්ලම් කරන්න ඔයාට බැරි වෙනවා කියලා. එහෙම වුණත් අපි අමාරු වෙනවා කියලා. තමන්ගේ ජීවිතය කැපකරන තරම් රට ගැන විශාල හැඟීමක් ඒ වෙලාවේ කණ්ඩායමට තිබුණු බව මම කියන්න ඕන. ඒ නිසා මේක මනුෂ්‍යත්වයේ කතාවක්. මට මතකයි ලෝක කුසලානේ දිනාගෙන මේ කණ්ඩායම ලංකාවට ආව දවස. අර්ජුන රණතුංග ලෝක කුසලානේ අරගෙන ගියේ LTTE මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අභාවප්‍රාප්ත වුණු ගාමිණී දිසානායක මහත්තයා ගෙදරට කියලා මට මතකයි. එහෙම යන්න හේතු වුණේ ලෝක කුසලානේ දිනාගන්න ගාමිණී දිසානායක මහතාගේ පාලන කාලයේ දාපු පදනමට ගෞරවයක් වශයෙන් කියලා මම විශ්වාස කළා. ඒ නිසා අද අපි මේ සමරන්නේ එක පැත්තකින් මනුෂ්‍යත්වයේ කතාවක්. ක්‍රිකට් පිටියේ මනුෂ්‍යත්වයේ කතාවට වසර 25ක් පිරෙන්නේ අද. එදා ක්‍රිකට් ගහපු ප්‍රවීණයන්ගෙන් නැත්නම් ලෙජන්ඩ්ස්ලාගෙන් ක්‍රිකට් තරඟ මේ දිනවල පැවැත්වෙනවා. එයා පිටපිට ජයග්‍රහණය කරන බවක් පේනවා. ඒ ජයග්‍රහණේ රහස ක්‍රිකට් ක්‍රීඩාවේ පහසුකම්වත් මුදලවත් නොවේ කියලායි මම විශ්වාස කරන්නේ. අතීතයේ විනයානුකූලව ක්‍රීඩා කිරීමෙන් ලබාගත් පුහුණුව, අතීතයේ ක්‍රීඩකයන් තුළ තිබුණු සාමූහිකත්ව හැඟීම, ඒ සාමූහිකත්වය නිසා තමයි ඒ අය ලෙජන්ඩ්ස්ලා වෙලා තියෙන්නේ. ඒකෙන් තමයි අපිට ලෝක කුසලානේ ගේන්න පුළුවන්කම ලැබුණේ කියලායි මම විශ්වාස කරන්නේ. අපිට අතීතයේ තියෙන්නේ වර්තමානය හොඳින් ගොඩනගා ගන්න. අද අපිට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගා ගන්න හොඳම පාඩමකට තියෙන්නේ ඒ අතීතයයි. ඒ අතීතය වර්තමානයට ගෙනාවොත් අද අපි ඉන්න දුර්භාග්‍ය සම්පන්න තත්වයෙන් මිදෙන්න පුළුවන් කියලා මම දැඩිසේ විශ්වාස කරනවා. අතීතයේ තිබුණු සාමූහික හැඟීම, මනුෂ්‍යත්වයේ කතාව වර්තමානයට ගෙනාවොත් අපිට නැවත වතාවක් ඒ වගේ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් අසත් සාලි කියනකොට මේ රටේ නීතිය මට අදාළ නැහැ, මට අදාළ ශරියා නීතිය කියලා මේ රටේ සිංහල බෞද්ධයන් හිතනවා. ඔක්කොම මුස්ලිම් මිනිස්සු එහෙමයි. ඒතකොට නිකම්ම ජාතිවාදයක් ඇවිස්සෙනවා. ඒකින්ද අසත් සාලි එක්කෝ අපි අධිකරණයෙන් නඩුහාලා හිරේ දාන්න ඕනේ, එහෙම නැත්නම් අපේ රටින් පිටුවල් කරන්න ඕනේ. එතුමා අදහස් කළේ මුස්ලිම් ජනතාවට මේ රටේ නීතියට අපි ගරු කරන්නේ නැහැ කියන අදහසින් එතුමා ඒක කිව්වයි කියලා මම පිළිගන්නේ නැහැ. නමුත් ඒක කියපු ආකාරයට වෙනත් විදිහකට මේක අර්ථකථනය කරලා උවමනාවෙන් මේ දිගින් දිගටම මුස්ලිම් නායකයෝ වැරදි ආකාරයට හැසිරෙනවායි කියන අදහසක් ගොඩනැගීමේ උවමනාවෙන් මේ රාජ්‍ය කටයුතු කරනවායි කියලායි මට දැනෙන්නේ. යම් කිසි කෙනෙක් අත්අඩංගුවට ගන්නකොට ඒ අයට විරුද්ධව තියෙන මොනවද කියලා හරියටම බලලා තමයි ඕන කෙනෙකුට විරුද්ධව කටයුතු කරන්නේ. අසාස්සාලටත් හරියටම නීතිය. ඉදිරියේදී ක්‍රියාත්මක වෙයි. එහාට මේ එක නීතියකුත් තව එක්කෙනෙකුට තව නීතියකුත් නෙමෙයි. රටේ නීතිය කාටත් එකයි. අද අසාස්සාලි අත්අඩංගුවට අරන් තියෙනවා. පරක්කු වැඩි. එතුමා කිසිම වාකීමක් නැතුව රටේ අර්බුදකාරී තත්ත්වය ඇතිවෙන්න වාචාල විදියට නොයෙක් නොයෙක් ප්‍රකාශ නිකුත් කරනවා. සමහර ප්‍රකාශ ජාතික ආරක්ෂාවට, සංහිඳියාවට, ජාතික සමගියට හානි කරයි. ඒකන්ද මම හිතන් දැන් හරිය තීරණේ ගත්තක හොඳයි. සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝටම එක නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් තවත් කණ්ඩායමක් කිය අපිට තව නීතියක් කියනවා. LTTE කියයි අපි පිළිගන්නේ උතුරු කරේ තියෙන නීතිය කියලා. ඒ නිසා කිසියම් පුද්ගලෙකුට ඕන ඕන විදියට නීතිය හදන්න බෑ. අසාද් සාලි කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සිද්ධ කළ යුතුයි කියන එක තමයි මගේ මතය. මේ පහුගිය දවස්වල ඇතිවෙච්ච මේ සියලු වාර්ගික ගැටුම් වලට, ඒ වගේම මේ ඇතිවෙච්ච ජාතීන් අතර බේද බින්නවීම සඳහා ඔහු ඉතාමත්ම ලොකු සාධකයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔහු කරන ප්‍රකාශ ඉතාමත්ම බරපතලයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධවත් යම් යම් චෝදනා අසත්සාලිට එල්ල වෙලා තිනවා අත්අඩංගුවට ගත්ත වෙලාවෙම මේ සම්බන්ධවත් පරීක්ෂණ පවත්වලා පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය තුවාල වෙච්ච ජනතාවට සාධාරණයක් ඉෂ්ටකරන්න කාදිනතුමාට සාධාරණයක් ඉෂ්ටකරන්න අනිවාර්යයෙන්ම කටයුතු කරන්න අවශ්‍ය තොරතුරු අසත්සාලකින් ලබා ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා කැබිනට් තීරණයක් සඳහා අනුමැතිය ලබා දීමට පෙර ජාතිවාදී සහ ආගම්වාදී පතුරුමින් ප්‍රකාශ නිකුත් කරන ආණ්ඩු පක්ෂයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී විදේශ අමාත්‍යාංශ ලේකම්තුමා කියනවා බුර්කාව නිකාබය තහනම් කිරීමට රජය තීරයක් ගෙන නැහැ. කැබිනට් එකටත් දාලා නැහැ කියලා කියනවා. මේ පැත්තෙන් ඇවිල්ලා සරත් වීරසේකර ඇමතිතුමා කියනවා බුර්කාව තහනම් මම කැබිනට් ඇමති අස්සම් කරා කියලා. විශේෂයෙන්ම කැබිනට් පත්‍රිකාව කැබිනට් එකට යනකම් ඒක රහස්‍ය ලියවිල්ලක්. ඒක තමයි කැබිනට් එකේ සම්ප්‍රදාය. ඒක මාධ්‍ය වලට දෙන්නේ නැහැ. නමුත් මේ සරත් වීරසේකර ඇමතිවරයා ඇවිල්ලා කියනවා මාධ්‍ය වලට මම මේකට අස්සම් කරා කියලා. ඇයි ඒ? මේ රටේ ජාතිවාදය අවුස්සන්න. මේ රටේ ආගම්වාදය අවුස්සන්න. හරිනම් ICCPR එකේ යටතේ නඩු දාන්න ඕනේ ආණ්ඩුවට. ජාතීන් අතර වෛරය සැකේ ඇති කරන ප්‍රකාශ කරනවාට. කැබිනට් එකෙන් තීන්දුව తీරන ගත්තනම් ඒ සම්බන්ධව කියන්නේ කවුද? කැබිනට් ප්‍රකාශකී ඉන්නවා. අදාළ ඇමතිවරය නෙවෙයි. කියන්න බෑ. කෙසේර බලමුකෝ. ඒතුමා ඒ වගේ සිංහල භාෂාවෙන් රටට කියනකොටම විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරය කියනවා අනේ එහෙම දෙයක් නැහැ කියලා කියනවා. යෝජනාක් පවුනා කියලා කියනවා. මේක හාණ්ඩුව ගෙත් මූණ දෙකක් කියන පේනවනේ. මල්ලිලා සබර්ගම් පැත්තේ කතාවක් තියෙන පෙරහැරෙන් කියනවා. මාබවා කියලා කියනවා. මොකද ඒ කතාව තේරුම මූණ දෙකක් තියෙනවා. එක මූණක් සෞම්‍ය මූණක්. අනිත් මූණ මොන මොන කියලා දන්නවා. ඒ වගේ මූණ හාණ්ඩුව ඕනතරම් තියෙනවා. මම හිතන්නේ මූණ වාහනයකට ඉඩ දෙන්න බෑ. කාටවත්. මං කියන්නේ හෙල්මට් දාන කට්ටියටත් මූණ වාහන දෙන්න බෑ. ගෙදර තමන්ට ඕන තරම් මූණ වාගෙන ඉන්න පුළුවන්. හැබැයි සමාජයේ හැතරන විට මූණ වාහන දෙන්න බෑ. එතකොට අපිට දැනගන්න බෑ මෙයා පිරිමියෙක්ද ගෑණියෙක්ද කියලාවත්. සමහරු මූණ වාගෙන ගෑනු වේශයෙන් හොරකම යනු. සමහරු කිසිම මුස්ලිම් සම්බන්ධයක් නැහැ. නමුත් මූණ වාගෙන ගෑනු වේශයෙන් අපරාධකාරයෝ පැනලා යනවා. ඉතින් මේ මූණ වැවුවාම ඔය මූණ වල වැසී තිබෙන මූණේ රෙදි කෑල්ල අපිට උස්සලා බලන්න බෑනේ. ඒක මහා අශීලාචාරයයි. ඒ නිසා අපි කියන්න ඕන මූණ වහන්න බෑ. ඒක මුස්ලිම් ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මේ අපේ රටේ සමාජ ආරක්ෂාවේ ප්‍රශ්නයි. ලංකාවේ නීතිය පාවිච්චි කරන්න ඕනේ. මූණ වහගෙන ඉන්න බෑ. දැන් අපි ගියාම ඉරානයට ඒ රටවල් වලට අපේ කාන්තාවන්ට කියනවා මූණ වහන්න කියලා. ඉතින් අපි කට්ටිය මූණ වහගෙන තමයි යන්නේ. කිසිවෙකු තමන්ගේ නඩුවේ විනිශ්චකාරයෙකු නොවිය යුතුයි. මේ ඉබේ ඇවිල්ලා නෑ මේවා. ඒකෙන් කියන්නේ අපක්ෂපාතී වෙන්න ඕනේ කියලා විනිශ්චකාරවරු. මෑතකදී අපි කරපු අධ්‍යයනයකට අනුව ග්‍රෑම් 2.5 අතර මත්ද්‍රව්‍ය තිබුණු ගමන් 54 ගහලා දානවා. ඇතුළට 2018 සහ 19 දී ඒ විදිහට 2.5 කියලා ගාමන් ටැනලිස්කාව ගියපු වාර්තා ඔක්කොම බලාගෙන එනකොට 3214 න් අවසාන වශයෙන් PO quantity එකට හැවිටියට ආවේ 114කයි ග්‍රෑම් 2කට වැඩිය තිබුණේ. ඒ කියන්නේ 99ක්. කක් දෙකක් නෙවෙයි 99කම PO quantity එක less than 2 gram. 99ක් මිනිස්සු හිරේ ඉඳලා තියෙනවා මාස 6ක් 9ක් කිසිම තේරුමක් නැහැ. මම දිගටම කියනවා. ඇයි උසාවියට මිනිස්සු උදේ 9 යාමාරට ඉඳලා 3 යාමාර වෙනකම් බලාගෙන ඉන්නේ? අම මනුස්සයගම වෙලාව වැඩගත්. ඒ මනුස්සයා දන්නේ නැහැ 10ට ගණින්ද නඩුව 3ට ගණින්ද ගන්න. ටොයිලට් එකටවත් යන්න බෑ. ඇයි? කෝල් කරපු වෙලාවේදී නඩුව කෝල් වෙලා වුණොත් එහෙම කැඩෙන්න වරෙන්තු. ඉතින් මේව වෙනස් වෙන්නට ඕන. අවසානයේ අපි ඉලක්කය නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කිරීම. තමදා අපි කඳුන වෙමු, උණුන් පරයා නැගෙන සුනිලදිය දහර වෙමු. එකම ගඟකට ගලන. ඒ කියන්නේ අපි හැමෝම යන්නේ එකම ගමනට. අපි තරඟ නෙමෙයි කරන්නේ. අඳුරු කුටිය තුල දොරංගුළු ලාගෙන ගායන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැසේ. කුඹුර කොටන තැන, පාර හදන තැන තමයි ඕක සිද්ධ වෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. තීතල කාමරවලට වෙලා කන්සෙප්ට් හද සර්වේ කරලා මේව හදන්න බෑ කියන එක. සීනිපදු වංචාව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් දැන්. ඊයේ පෙරේද වෙනකොට 105ක මට්ටමට වැටලා තිනවා. සීනි කිලෝ කොමිල සතොසෙන් පිට
තිබෙන ওই සුපර් මාකට් සේවයයි. හැබැයි ඔක තිබුණේ 120 ගණන් 30 ගණන් වල. බද්ද අඩු කිරීම නිසා මාකට් එක දැන් තමයි සෙටල් උනේ. පැකට් කරපු ඒවා ගන්න පොඩ්ඩක් වැඩි, පැකට් කරපු නැති ඒවා ගන්න පොඩ්ඩක් අඩුයි. ඉතින් ඒක නිසා මෙන්න මේ ආකාරයේ මේ කටයුතු සිදු වුණා. ඒ නිසා රුපියල් බිලියන 15.9ක් ඒ වංචාවක් උනායි කියන එක නෙවෙයි සිද්ධ වෙලා තින්නේ. රජයට ඒ ආදායම අහිමි වෙලා තිනේ. ඒ අහිමි වෙලා තින්නේ ජනතාවට ඒ සහනය ලබා දීම සඳහා ගත්ත පියවරක් හැටියට. මෙම ආනයන බද්ද කිසිම කෙනෙකුට විශේෂයෙන් පැනෙන්නේ නැහැ. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් මේක 125ක් කරලා ඒ මාස හතරෙන් පස්සේ ආය රුපියල් 50 කෙරුවා නම් අන්න අපිට තර්කයක් තියෙනවා වංචාවක් කියලා. එහෙම එකක් කළා නැහැ. එදා ඉඳලා අද වෙනකන් ඒ මම කතා කරපු සියලුම බොම්බයි ලුණු පරිප්පු සාඩින් සීනි වලට දිගටම පවත්න්නේ 125ක ආනයන බද්දක් විශේෂ වෙළඳ බද්දක් හැටියට තියෙන්නේ. ඒක තමයි එකම බද්ද. ඒතකොට 125ක් ගෙවලා ඕන කෙනෙකුට ආනයන කරන්න පුළුවන්. ඒක පාලනය කරනු ලබන්නේ ඉම්පෝට් එක්ස්පෝට් කන්ට්‍රෝල් නිසා. කවුරු හරි කල්ප කතා කරනවා නම් මේක වංචාවක් කියලා. අපි ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපි ඒක එකඟ වෙන්නේ. අපි කමිටියක් හිටියත් එකඟ වෙන්නේ. මේ 125ට බදු අදු කරන වෙලාවේ රුපියල් 50 සිට විශේෂ මෙක්තරා සමාගමකට බදු නොගෙවා යම් කිසි ගුදමක තබාගෙන සිටපු මෙට්‍රික් ටන් 8200ක පමණ සීනි වෙළඳපොළට නිකුත් වීමෙන් ඔවුන්ට අයුතු ලාභයක් ලැබුණායි කියන එක. ඉතින් මේ කාරණේ වෙනම විමර්ශනය කරලා බලන්නට ඕනේ. බදු අඩු කිරීම වංචනික චේතනාවෙන් කරපු දෙයක් නෙවෙයි. ඒක පැහැදිලිවම සත්භාවයෙන් මිල අඩු කිරීම සඳහා කරපු දෙයක්. හැබැයි මෙතන එක දෙයක් වෙලා තියෙනවා. මොකද මේ බදු වැඩි කිරීමේ සම්පූර්ණ වාසිය ජනතාවට ගියේ නැති බව අපිට පිළිගන්න සිද්ධ වෙනවා. එතනදී නම් යම් කිසි අඩුපාඩුවක් වෙලා තියෙනවා. ඒ වගේ දේවල් අපි ඉදිරියේදී නිවැරදි කරගන්නට ඕනේ. මෙරට විදේශ ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට පැමිණීමේදී ක්‍රියාත්මක කරන නිරෝධායන නීති රීති දේශපාලඥයින් විදේශ රටවල සිට මෙරටට පැමිණීමේදී ක්‍රියාත්මක නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ලංකාවට එන ශ්‍රී ලාංකිකයෙක් එයාපෝට් එකෙන් ඇවිල්ලා ගාස්තු ගෙවලා ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණය මුදල් ගෙවලා ආණ්ඩුවම දෙන හෝටලයක නිරෝධායනය වෙන්න ඕන දින 14ක්. හැබැයි ලංකාවේ කොරෝනා ආශිතයෙක් හම්බුනාම ගෙදරම නිරෝධායනය කරනවා. ඒත් ලංකාවේ කොරෝනා ආශිතයෙක් හම්බුනාම ගෙදරම නිරෝධායනය කරනවා නම් ඇයි ඒ විදේශගත වෙලා එන කෙනාට තමන්ගේ ගෙදර ගිහිල්ලා හෝටල් වලට බිල් ගෙවන්නේ නැතුව නිරෝධායනය වෙන්න අවස්ථාවක් දෙන්න බැරි? මේක මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක් නේ. ලංකාවේ ඇතුළතදී නිරෝධායනය වෙන කෙනෙකුට එක නීතියකුයි ලංකාවට එන ශ්‍රී ලාංකිකයෙකුට තව නීතියකුයි තියෙනවා. දැන් ඒ වෙනවා. ඒ වගේම තමයි දැන් සමහර දේශපාලඥයෝ රට ගිහිලා විනෝද වෙලා විනෝද සවාරි ගිහිල්ලා එනවා. ඒගොල්ලොන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා කෙලිම ගෙදර යනවා. සංක්‍රමණිකයින් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ දේශීය නියෝජිතයින් මුණ ගැහිලා අපි ඔවුන්ට ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන මේ ගැටලුව ගැන කතා කරේ. ඔවුන්ට තියෙන රාජතාන්ත්‍රික මැදිහත් වීම හරහා හරි ආණ්ඩුවට කියන්න විදේශගත ශ්‍රී ලාංකිකයින් අසරණයින් හැටියට හරි රටෙන් අවතැන් වූවන් හැටියට හරි රටේ අයිති නැති මිනිස්සු හැටියට හරි සලකන්නේ නැතුව ඔවුන්ට ශ්‍රී ලංකාවට එන්න අවස්ථාව සලසලා දෙන්න කියන එක. මේක තමයි අපේ ඉල්ලීම. ආණ්ඩුවේ දුර්දාන්ත වැඩපිළිවෙළ නිසා පරිසරය විශාල වශයෙන් විනාශ වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ මාලිගාවත්ත ප්‍රදේශයේ පැවති 55 වන සත්කාරයේ විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමින්. අද රටේ තියෙන්නේ කැලෑ කපන ආණ්ඩුවක්, කැලෑ විනාශ කරන ආණ්ඩුවක්, පරිසරයට වින කරන ආණ්ඩුවක්. ඉදිරියට බිහිවෙන්න ඉන්න මතු පරම්පරාවට අපි හොඳ පරිසර පද්ධතියක් සමග රටක් බාර දෙන්නට ඕන. පරිසරයේ විනාශ වුණු මිනිස් ජීවිත, මිනිස් සම්පත විනාශ වුණු තත්ත්වයක් අපි මතු පරම්පරාවට නිර්මාණය කරලා හරියන්නේ නැහැ. පරිසරය රැකෙනකොට ලෙඩ රෝග අඩු වෙනවා. ලෙඩ රෝග අඩු වෙනකොට රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය ඉහළ යනවා. සෞඛ්‍ය සම්පන්න භාවය ඉහළ යනකොට රටේ ජනතාවට දීර්ඝ ආයුෂ ලැබෙනවා. මට හිතා ගන්නට බෑ ඇයි මේ ආණ්ඩුව කැලෑ කපන්නේ කියලා. මේ හදන්නේ අපේ රටේ ජනතාවගේ ආයු ප්‍රමාණය අඩු කරන්නද කියලා මට එක වෙලාවකට හිතෙනවා. සමගි ජන බලවේගයේ අපි මේ රටේ තරුණ කොටස් ඒකරාශී කරගෙන සමගි තරුණ බලවේගයක්, සමගි වනිතා බලවේගයක් අපේ කාන්තා පරපුරත් එක් කරගෙන අපේ රටේ පරිසරය ආරක්ෂා කරන බට කණ්ඩායමක් අපි නිර්මාණය කරලා පරිසරය සුරැකුණු මාතෘභූමියක් අපි බිහි කරන්නට යනවායි කියන එක මේ අවස්ථාවේ කියන්නට ඕන. තර්ඩයි විශේෂාංගය දැන්. උතුරු
පංචායත පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් කුමාර ඇල්ල ගම්මානයේ පිහිටි හිරටිය ඔය හරහා ඉදිකර ඇති විශාලතම අමුණ සහ ඒ හරහා ඇති පාලව මෙවැනි විට අබලංව පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා. මේ අමුණ කඩායෑම නිසා දෙපැත්තේම ඉන්න ගොවි ජනතාවගේ කුඹුරු වැඩ කිරීමට නොහැකි වෙලා තියෙනවා. වගාවට වතුර ගන්න ඊට අමතරව වෙනත් ප්‍රයෝජන සඳහා ගන්න නැහැම මේ සියල්ලටම ගන්න මේ ජලය ටික රඳවලා මේ ගොවි මාසුන් සාධාරණ කරලා දෙන්න. මේක තමයි කුමාරැල්ල ගමන තියෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය. 2019 වසරේ දෙසැම්බර් මාස 29 වන දින ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට බලපෑ අධික වර්ෂාපතනයත් සමග මෙම අමුණට සහ පාලමට දැඩි හානි සිදු වූ බවටයි තොරතුරු වාර්තා වුණේ. ප්‍රදේශයට මහත් සම්පතක් වූ මෙම අමුණ හෙක්ටයාර් 60ක පමණ බිම් ප්‍රමාණයක් පෝෂණය කර ඇති අතර දැනට අමුණෙහි පවතින අබලන් ස්වභාවය හේතුවෙන් ජලය රඳවා තබා ගැනීමට හැකියාවක් නොමැති බවත් ජලයෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගෙනම අඹන් ගඟට එක්වන බවත් ප්‍රදේශවාසීන් පවසනවා. මේ පාලම දිගේ ඇවිල්ලා දැනට මාස දෙකමාරකට උඩින් බොහොම තරුණ මහත්තයෙක් අවුරුදු 25 26 තරුණ මහත්තයෙක් මේ පාලමෙන් වැටිලා මැරුණා. ඒ ජීවිත නැති වුණාට පස්සෙවත් ඇවිල්ලා මේ පාලම හදලා දෙන්න ඕන කියලා හිතන්නේ නැහැ. ඒකත් එහෙම නෑ බලධාරීන් ඉල්ලා සිටින්නේ මේ වගේ ස්ථානයක ඉඳලා එකපාරටම පාර ඇවිල්ලා නතර වෙනවා නතරනො නොදන්න කෙනෙක් ආපු ගමන් මේක පල්ලි වැටෙනවා ගොවි මහතුන්ගේ මේ දුක් ගැන ඇවිල්ලා අහන්න ලෙස ජනාධිපතිතුමා ඇතුළු රජෙන් ගෞරවයෙන් ඉල්ලමු ප්‍රදේශ වාසීන් වග කෙවියතු බලතහරින්ගෙන් ඉල්ලා සිටින්නේ අබලන් වූ මෙම අමුණ ප්‍රතිසංස්කරණය කරදී සුපුරුදු පරිදි තම ජීවිකාව ගෙන යාමට පහසුකම් සලසා දෙන ලෙසයි එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති තුළින් යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබම සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.